අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත දරුවන්ගේ ආරක්ෂාවට මුල් තැන දී තවත් සතියක් පාසල් වසා දමයි සෞඛ්‍ය රැකගෙන ඡන්දය කරන ගැසට්ටුවත් නිකුත් වෙයි අනන්‍යතාවක් නැත්නම් ඡන්දය දාන හැටි මැකෝ කියා දෙයි කතරගම පෙරහැර පැවැත්වෙද්දී දේවාලයත් කිරි විහෙරත් ජනතාවට තහනම් වෙයි දෝසර් කරේ භුවනක බාහු රජුගේ රාජසභාවද භුවනකගේ හෝටලයද පුරා විද්‍යාවත් දෙගිඩියාවක විමලුත් ගම්මන් පිලත් පොරොන්දුවක සහ තීන්දුවක සහරාන්ව අඩපණ කරන්න සහය ඉල්ලුවත් බුද්ධි ලොක්කා ඉඩ දුන්නේ නැහැ එස්ටීඑෆ් ප්‍රධානියා හෙලි කරයි ඩිජිටල් කරණයෙන් ලෝක ජනගහනය රැකියා අහිමි වීමේ අවධානමක සිසු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් අතුරු නිමාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා සඳහන් කරනවා රාජාංගනය සහ බැලිකන්ද අධ්‍යාපන කොට්ටාසයන්හි කිසිදු පාසලක් අගෝස්තු 10 වනදාට පෙර විවෘත කරන්නේ නැහැ අපස උසස් පෙළ හා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන සඳුදා සිදු කරන බවයි අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ දරුවන්ගේ සුරක්ෂිතතාව අරමුණු කර ගනිමින් සතියක පාසල් අතුරු නිවාඩුවක් ලබා දුන්නා. එම නිවාඩුව ලබන සඳුදායින් අවසන් වීමටයි නියමිතව තිබුණේ. කෙසේ වුවද පවත්න තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් මෙම නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කෙරුණා. දිවයිනේ දිස්ත්‍රික්ක පහක පාසල් සිසුන් සහ ගුරුවරුන් 200කට අසන්න සංඛ්‍යාවක් නිරෝධායනීය වෙමින් සිටිනවා. ඔවුන්ගේ PCR පරීක්ෂණ වාර්තා නිකුත් වීමටයි නියමිතව ඇත්තේ. එමෙන්ම දැනට පාසල් දරුවන් 3 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් යළි ආරම්භ කිරීම ලබන 27 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරනවා. එහෙත් ලබන 27 වනදා පාසල් ආරම්භ වීමේදී එම සතිය තුළ පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 යන ශ්‍රේණිවල දරුවන් පමණක් බවයි අමාත්‍යවරයා දැනුම් දෙන්නේ. මැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දිනය එනම් අගෝස්තු මාස 10 වනදා පාසල්වල අනිකුත් ශ්‍රේණීන් විවෘත කිරීම සඳහා සුදුසු අවස්ථාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කරනවා. කෙසේ වුවද රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ටාස තුල ඇති කිසිදු පාසලක් අගෝස්තු මාස 10 වනදාට පෙර ආරම්භ නොකරන ලෙසට අදාළ පළාත් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම බහුතර සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ඉල්ලීම සලකා බැලූ අධ්‍යාපන අමාත්‍යාංශය අපසු උසස් පෙළ විභාගයේ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන්ගේ විභාග පීඩනය සහ ආතතිය පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා. පාසල් දරුවන්ට අමතර සතියක නිවාඩු කාලයක් පසුගිය 12 වනදා ලබා දීමට පළමුව තීරණය කෙරුණා. ඒ අනුව හිමි වූ සතියක පාසල් නිවාඩුවයි යළි දීර්ඝ කර තිබෙන්නේ. පිරිවෙන් සඳහාද එම නිවාඩුව වළංගු වුණා. එමෙන්ම සියලු පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්තිද මෙම තීරණය අනුගමනය කරනු ඇති බවටයි අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය 12 වනදා නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ. මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. නිරෝධායනයේ සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ අත්සන් නිතුවයි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ. ගැසට් පත්‍රයට අනුව ඡන්ද විමසීමට අදාළව රැස්වීමක් පවත්වන්නේ නම් එය ආරම්භ කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලිඛිතව ඒ බව දැනුම් දිය යුතුයි. එමෙන්ම රැස්වීමට සහභාගී කරවා ගන්නා පුද්ගලින් ගණන 300 සීමාව ඉක්මවිය යුතු නැති බව මෙහි සඳහන් වනවා. එහෙත් පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා එම රැස්වීමට සහභාගී වන්නේ නම් ඊට සහභාගී විය හැකි පිරිස 500කට අඩු සංඛ්‍යාවක් විය යුතුයි. රැස්වීමක සංවිධායකවරයා කළ යුතු කාර්යයන් රැසක්ද ගැසට් පත්‍රයේ දැක්වෙනවා. රැස්වීමට සහභාගී වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තෙකුගේම නම හැඳුනුම්පත් අංකය සහ ඔහුගේ විස්තර ලබා දිය යුතුයි. රැස්වීමට සහභාගී වන්නන්ට සමන් හෝ විසබීජනාශක යොදා දැත්සේදීමේ පහසුකම් සැලසිය යුතුයි. එමෙන්ම දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් තබා ගැනීමද ගැසට් පත්‍රයට ඇතුළත් කර තිබෙනවා. මයික්‍රොෆෝන ආදී විසබීජ හරණයට ලක් කළ යුතුයි. මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ගෙන් ගිට යාමේදී සෞඛ්‍ය නිර්දේශ රැසක් මෙම ගැසට් පත්‍රයට ඇතුළත්.
එසේ ගේන් ගිට යන පුද්ගලින් මුඛාවරණ පැළඳිය යුතුය වනවා අත්පත්‍රිකා බෙදා හැරීමේදී දැත් විසබීජහරණය කළ යුතුය එමෙන්ම අපේක්ෂකයන් සඳහාද කොන්දේසි රැසක් ගැසට් පත්‍රයට ඇතුළත් කර තිබෙනවා සිය කාර්යාලයට පැමිණෙන අයට දැත් සේදීම සඳහා ඉඩ පහසුකම් එහි සැලසිය යුතුය අපේක්ෂකයාගේ කාර්යාලයට හෝ එම පරිශ්‍රයට මධ්‍යසාර රැගිනීම මෙන්ම පානීය කිරීමද තහනම් වනවා එමෙන්ම මෙම පරිශ්‍රයන් තුල සූදු ක්‍රීඩාවද තහනම් චන්ද විමසීම මෙන්ම චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට අදාළ වන සෞඛ්‍ය මාර්ගෝපදේශ රැසක් මෙම ගැසට් පත්‍රයට ඇතුළත් කර තිබෙනවා පොදුවේ මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය ආරක්ෂක පුරුදු ඒ අයුරින්ම පවත්වාගෙන යාම මෙහි අපේක්ෂාවයි මේ අතර මෙම නීති රෙගුලාසි උල්ලංඝනය කරන්නන්ට හිමිවන දඬුවම පිළිබඳ ජනාධිපති නීතිඥ යුවාර්ත සිල්වා මහතා මෙසේ පැහැදිලි කළා පනතේ පස්වෙනි වගන්තියේ පැහැදිලිව සඳහන් කළා තියෙනවා ඒ පනතේ යටතේ ඕනෑම රෙගුලාසියක් කඩ කරන පුද්ගලයෙක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැකි ඒ නඩු පැවරීම කිරීමේදී බරදකරු වුණොත් එහෙම 6 මාසයක සිර දඬුවමක් හෝ රුපියල් 1000ක දඩයක් එහෙම නැත්නම් ඒ දෙකම ලබා දිය හැකි කියලා. ඒ පස්වෙනි වගන්තියේ දෙවෙනි උපවගන්තියේම කියනවා මේ කියනා වූ දේවල් වලට අමතරව යම් පුද්ගලයෙක් වෙනත් නීතියක වරදක් මෙතිවරණයට අදාළව සිදු කරනවා නම් හෝ වෙනත් නිරෝධාන නීතිවලට පටහැනිව ක්‍රියා කරනවා නම් එවැනි අයක් සම්බන්ධයෙන් ඒ අදාළ පනත් අනුව ක්‍රියා කර හැකියි කියලා. මහමෙතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් තම අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වේ තිබෙනවා. ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වළංගු විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්වාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ පූජ්‍ය පූජක හැඳුනුම්පත වළංගු වනවා. එමෙන්ම 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද හැඳුනුම්පතේ තහවුරු කිරීමේ ලිපියද ඊට වළංගු බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. මෙම කවර හෝ වළංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද හිමියන්ට අදාළ කොට්ටාසයේ ග්‍රාම නිලධාරී සහ වතු අධිකාරී මගින් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන తాවකාලික හැඳුනුම්පතක් ලබා ගත හැකි. ඒ සඳහා සියලු තේරීම් බහර නිලධාරීන්ට මැතිවරණ කොමිසම අදාළ උපදෙස් ලබා දී තිබෙනවා. නව්‍ය කොරෝනා රෝගීන් 11 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යද්දී මෙරට සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2702ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව මේ වන විට නව රෝගීන් 5 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රෝහල් වල තවදුරටත් ප්‍රතිකාර ලබන නව්‍ය කොරෝනා රෝගීන්ගේ ගණන 668ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. එමෙන්ම මෙරටින් හමු වූ කොරෝනා රෝගීන් 2702 දෙනා අතුරින් 2023 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ 111 දෙනෙකු තවදුරටත් පසු වෙනවා. කන්දකඩු මද්‍රව්‍ය ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමු වූ නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 550ක් දක්වා ඉහළ ගියා. මේ අතුරින් 444 දෙනෙකු මෙම මධ්‍යස්ථානයේ රැඳවූ වන් වනවා. නිරෝධහිනිය අවසන් කළ පුද්ගලයන් 219 දෙනෙකු මුලදීවි පිහිටි ගුවන් හමුදා නිරෝධහින මධ්‍යස්ථානයෙන් අද පිටත්ව ගියා. ඔවුන් අවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂණවලටද යොමු කෙරුණා. කෙනෙක්ගෙනා පොසිටිව් වෙලා තියෙනවා කොරෝනා රෝගේ. කොවිඩ් 19 රෝගයට පොසිටිව් වෙලා තියෙනවා. ඒකත් ඇවිල්ලා හිටියානේ. ඔව් හිටියා. දැන් ඒකත් පී ගෙදර කට්ටිය නිරෝධායන කරලා ඉන්නේ. කන්දකඩු පොකුරේ සිට තවත් ආසාදිතයෙකු බැඳිවැප ප්‍රදේශයේ නිවසකට පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කළ නිවාස දෙකක පුද්ගලයන් 5 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කෙරුණා. අද වන විට පුද්ගලයන් 23286 දෙනෙකු සාර්ථකව නිරෝධායනය කර තිබෙනවා. එමෙන්ම ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 56ක පුද්ගලයන් 6711 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් පවතිනවා. ඊයේ දින තුල සිදු කළ PCR පරීක්ෂණ 1780ත් සමගින් මේ වන විට මෙරට සිදු කළ මුළු PCR පරීක්ෂණ ගණන 132796ක් බවයි ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. නව්‍ය කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මහජන සහාය අඛණ්ඩවම අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. මේක මූලික සංදියේදී ලංකාවේ මේකට මුණ දුන්නු විදිය ඉතා විශිෂ්ටයි. නමුත් මේ අපට පේනවා මහජනතාවගේ යම් කිසි මන්දෝත්සාහී බවක් තියෙනවා. දෙන උපදේශ සෑම කෙනෙක්ම එක භාසමානව පිළිපදින්නේ නැති නිසා මේ ප්‍රශ්නය දැන් අපේ අතින් ගිලිහි යන්න ඔන්න මෙන්න කිව්වට කිසි වැරද්දක් නැහැ. මොකද 100%ක්ම තහවුරු කරන්න බෑ තාම මේක සමාජයේ පැතිරීම දක්වා ගියයි කියලා. යම් කිසි විදියකටවත් මේක තව පොඩ්ඩක්වත් අපි ලිහිල් කළොත් අපි කොතනින් කෙරවල් වේද කියන එක කියන්න අමාරු.
සීමා සහිත නිර්ණායක මත පදනම් කරගෙන පමණයි මේ වෙලේ මේ PCR පරීක්ෂණය කරන්නේ. ඒක කරන්න ප්‍රධානම හේතුව තමයි අපිට තියෙන සම්පත්වල අඩුකම. දෙවනි රැල්ලක් නැතත් අපි ඒ අත ළඟ ඉන්නේ. අපේ ගමේ භාෂාවෙන් කියනවා සූදානම් ශරීරය කියලා. වැඩ කටයුතු ලෑස්ති වීම තමයි ඉතාම කාලෝචිත සහ ප්‍රඥාවන්ත දේ. නව්‍ය කොරෝනා වෛරසයේ පැතිරියම් වැළැක්වීම සඳහා බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. ඒ බම්බලපිටිය පොලිස් ශ්‍රේෂ්ඨ බලකාම් මූලස්ථානයේදී දැන් ඊයේ පෙරේදා මද්රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෝ පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් තුලින් නැවත වතාවක් සමාජයට තර්ජනයක් ආවා මේ වෛරස ව්‍යාප්ත වීම සම්බන්ධව. ඒක නොවෙන්න ඉතාම සතුටින් කාලය ගත කරන්න පුළුවන් තත්වයක් සමාජයේ සාමාන්‍ය තත්ත්වයක හැරීමක් සෑහෙන දුර සිද්ධ වුණා. අපි බස්වල දුම්රිය වල නැගලා ගමන් යන්න පටන් ගත්තා. කරපු කැපවීම නිසා තමයි මේ තත්ත්වය ඇති කරගත්තේ. අපේ රට මේ වෛරස ව්‍යාප්තිය වළක්ව ගැනීම සඳහා ඔබට උදව් කරන්න කියලා කියන කාරුණික ඉල්ලීමයි මේ කරන්නේ. පොදු ස්ථානවල මුඛ ආවරණයක් නොපැළඳ ඉnde epagena illima karandai addasu kola kadevu covid avadanama hetuwen australia parliament sasivar kal demimata australianu agramathya scott morrison tirane karatibenawa me athara corona virus e prabeda 6k navathama parishanayekin handunagena tibenawa कोविड अवधानम हेतुवेन ऑस्ट्रेलिया पार्लिमेंट सचिवार कल्दमीमट ऑस्ट्रेलियानु अग्रामात्य स्कॉट मॉरिसन तीरने करतिमेनवा ऑस्ट्रेलियावे वेडिम जनगहनयक विसेन विक्टोरिया सह न्यू साउथ वेल्स सन प्रांतवल कोविड आसदित्यान संख्याव दैनिकव इहलयाम हेतुवेन मे पियवर गेनतिमेनवा गतवु पय 24 तुल विक्टोरिया प्रांतेन नव आसदित्यान 428 दिनकु हंदुनागेन एतिबव विदेश वार्ता संधान कला ए अनुव ऑस्ट्रेलियावेन वार्तावन मुलु ආසදිත සංඛ්‍යාව 11438 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 1,42,11,716 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 84,84,753ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 599,828ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. කොරෝනාවෙන් බොලිවුඩයේ කැළඹී ඇති බවද වාර්තා වනවා. ඒ සුපිරි නිලී ඓශ්වර්යා රාය් හදිසි ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමත් සමගයි. ඓශ්වර්යා රාය්ගේ ස්වාමි පුරුෂයා වන සුපිරි නළු අභිෂේක් බච්චන් සහ ඔහුගේ පියා වන අමිතාබ් බච්චන් ප්‍රතිකාර ලබමින් සිටින මුම්බායි නැනවති රෝහල වෙත ඇයද ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. ऐश्वर्या रायगे अट हेवरदी दियनिय वन आराध्या मुंबई जलसा मंदिरे स्वयं निरोधायने वन बवाई वार्तावान्नी अमीर खान करण जुहार बोनी कपूर सह श्रद्धा कपूर यान सुपिर ननुलियान के कार्य मंडल वलट वरसे आसादने वी मत समग ओन दड़ दुष्करतावट पत्त तिबिनवा මේ අතර තිරුපති කෝවිලේ 140 දිනකට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වුණා. එසේ වද දේවස්ථානයේ ආගමික කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමටයි තීරණය කර තිබෙන්නේ. ගතවූ පැය 24 තුළදී පමණක් ඇමරිකාවෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 74,987ක්. එරටින් වාර්තා වන වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස යලි ඉහළ යමින් පවතිනවා. මරණ සංඛ්‍යාව දරාගත නොහැකි මට්ටමකට ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ. මෙවැනි පසුබිමක අධිශීතකරණයට ලක් කළ ට්‍රක් රථ සූදානම් කර තිබීමට ඇමරිකාව කටයුතු කර තිබෙනවා. තත්ත්වය මෙසේ පැවති අද මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට තමා නියෝග නොකරන බව ඇමරිකාව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කොවිඩ් වසංගතයෙන් ලොව දෙවනුවට වැඩිම බලපෑමක් එල්ල වූ බ්‍රසීලයේ ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනේදී 120 ඉක්මවා ගියා. ගත වූ පැය 24 තුළදී ලොව ඉහළ මරණ සංඛ්‍යාව වාර්තා වූයේද බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 1110ක්. ඊයේ දිනේ තුළදී වාර්තා වූ නව ආසාදිතයන් 33,959ත් සමගින් එරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 248,697ක්. චීනයේ ෂින්ජුවාන් ප්‍රාන්තයේ කොරෝනා වසංගතය නැවතත් හිස ඔසවා ඇති බවට වාර්තා වනවා. ඊයේ දිනේදී චීනෙන් නව ආසාදිතයන් 22 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 16 දෙනෙකුම ෂින්ජුවාන් ප්‍රාන්තයෙන් සුවගත් බව විදේශ වාර්තා සඳහන් කළා. මේ වන විට චීනෙන් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 83,644ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවර ඇසල පෙරහැර මංගල්‍ය ජනතා සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට පෙරහැර සංවිධායක කමිටුව තීරණය කර තිබෙනවා.
පෙරහැර මංගල්‍ය ආරම්භ කරමින් ලබන 21 වනදා අලුයම 2:26ට යෙදෙන සුබ මොහොතින් සිව්මහා දේවාලවල කප් සිට වීම සිදු වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. ජූලි මාස 21 වන දින අලුයම 2:26ට යෙදෙන සුබ මොහොතින් සිව්මහා දේවාල කේන්ද්‍ර කර ගැනීමෙන් කප් සිටුවීමේ මංගල්‍ය සිදුවීමට නියමිතයි. ඒ වගේම සිව්මහා දේවාලයන් තුල අභ්‍යන්තර පෙරහැරවල් පහක් පවත්වනවා. ඒ වගේම ජූලි මාස 25 වන දින පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත වෙනවා. ජූලි 25 වන දින සිට එනම් ජූලි 29 වන දා දක්වා පුරා දින පහක් තුල කුඹල් පෙරහැර වීදි සංචාරය කරන අතර පළමු රන්දු පෙරහැර ජූලි මාස 30 වන දින වීදි සංචාරය කිරීමට නියමිතයි. මෙවර පෙරහැරෙත් විචිත්‍රවත් නර්තන කණ්ඩායම් ඒ වගේම අලියතුන්ගේ සහභාගීත්වය සිදු වෙනවා. මෙවර පෙරහැර මංගල්‍ය පැවැත්වීමේදී ජනතා සහභාගීත්වයෙන් තොරව පෙරහැර පැවැත්වීමට විශේෂයෙන් රාජ්‍යාංශය සෞඛ්‍යාන්තයෙන් ලැබුණු උපදෙස් අනුව අපි කටයුතු කරලා තියෙනවා. බැතර රුහුණු කතරගම මහදේවාලයේ පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ දේවාල භූමියට හා කිරිවෙහෙර පූජා භූමියට ජනතාවට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම අත්හිටු වීමට පෙරහැර කමිටුව තීරණය කර තිබෙනවා. මෙවර පෙරහැරත් අවශ්‍ය චාරිත්‍රවලට මූලිකත්වයේ දෙමින් හා ඒ සඳහා යොදා ගන්නා නැටුම් කණ්ඩායම් සීමා කරමින් පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ. පෙරහැර උත්සව කාල සීමාව ලබන 21 වනදා ආරම්භ වී අගෝස්තු 4 වනදායින් අවසන් වීමට නියමිතයි. තීරණය කරා 21 වෙනිදා සිට 4 වෙනිදා දක්වා පෙරහැර නිමා වෙනතේ බාහිරින් පිටින් පැමිණෙන කිසිම එකයකට දේවාල භූමියට සහ කිරිවෙහෙරට ඇතුළු වීමට ඉඩ නොදීම පෙරහැර කටයුතු නැටුම් කණ්ඩායම් නැතිව සුළු පිරිසක් මගින් සංස්කෘතිකමය වටිනාකම ඇති වෙන පරිදි කටයුතු කරන්නත් තීරණය කළා. පුරාවිද්‍යා වටිනාකම ගෙනියුත් කුරුණෑගල බුවනක ගොඩනැගිල්ල කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයබැලීමට පත්කල විද්වත් කමිටුව එම ස්ථානයේ අද නිරීක්ෂණය කළා. පුරාවිද්‍යා වටිනාකමින් යුත් එම ගොඩනැගිල්ල කඩාදැමීමත් සමග ඒ පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වුණා. ඒ අනුවයි අගමැති උපදෙසින් ඒ පිළිබඳ සොයබැලීමට විශේෂඥ කමිටුවක් පත් කෙරුණේ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව බොණක ගොඩනැගිල්ල පිහිටා තිබූ ස්ථානයේ නිරීක්ෂණය කළා. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් විමර්ශනය කර අදාළ වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබන සතියේදී බහර දීමට කටයුතු කරන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා මෙහිදී සඳහන් කළේ. අපේ අරමුණු කීපයක් තියෙනවා මේ පරීක්ෂා ගන්න. එකක් වෙලා තියෙන හානිය තක්සේරු කිරීම සහ මෙම ස්ථාන නැවතත් සංරක්ෂණය කරන්න යම් හැකියාවක් තියෙනද ඒකට තියෙන හැකියාවන් සොයා බැලීම. කාරණා දෙක තමයි අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නේ. වාර්තා බාර දෙන්න තරම් අපි දැන් දත්ත රැස් කරා. ඒ දත්ත අනුව අපි බලාපොරොත්තු වෙනවා කහරුවාදර පෙර මේ වාර්තාව ගරු අග්‍රාමාත්‍යතුමා විතර පිළිකන්තෝ මාර්ගයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා. පුරාවස්තු ආර්ච පනත යටතේ පුරාවස්තු කමි නිවාසකලෝතින් එහෙම නැත්නම් විදුත්තික ලෝතින් වසර 2.5 දක්වා සිර දඬුවමක් ඒ වගේම රුපියල් 50,000 සිට 2,50,000 දක්වා දඩයක් හෝයම දඬුවම් දෙකම. මෙතර මෙම සිද්ධියට විරෝධය පළ කරමින් බොණක ගොඩනැගිල්ල පිහිටා තිබූ ස්ථානයේදී විරෝධතාවක්ද පැවැත්වුණා. තාම වැදගත් පුරාවිද්‍යා ස්මාරකයක් වෙච්ච අවුරුදු 700ක් පැරණි මේ රාජසභා මණ්ඩපය කඩා බිඳ දාපු පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි. ඒ දඬුවම ලබා දෙන තුරු අපි අරගලේ අතාරින්නේ නැහැ. ඉතින් මේ 1815ට වඩා පැරණි ස්ථානයක් මේක. භුවනකව 13 වෙනි භුවනකව රජතුමා රාජසභා මණ්ඩපයේ පවත්වපු ස්ථානය කියලා දැනට ජනප්‍රවාදයේ තියෙනවා. ඒ වගේ ඉතිහාසෙත් ලියවිලා තියෙනවා. භුවනකබාහු රජතුමා කියන්නේ කුරුණෑගල රාජධානිය ආරම්භ කරපු රජතුමා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මතය අනුව ඒවම තියෙන සාක්ෂි අනුව පැහැදිලිවම කියනවා දෙවන භුවනකබාහු රජතුමාගේ රාජමණ්ඩපයේ මේ ස්ථානයේ තිබුණා කියලා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය විමල් වීරවංශ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපිට දැනගන්න තිබෙන තොරතුරු අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා ඒක පෞරාණික ස්ථානයක් බව. ඒ නිසා පෞරාණික ස්ථානයක් බවට ගැසට් නිවේදනයකින් නම් කරලා තියෙන ස්ථානයක් නගර සභාවකට නගරාධිපතිලාට ඕන විදියට විනාශ කරන්න බෑ. ඒක පුරාවිද්‍යා පනත උල්ලංඝනය කිරීමක් සහ මේ රටේ ජාතික උරුමයකට අත තැබීමක්. ඒ නිසා අපේ නම් ඉල්ලීම කවර තරාතිර මේ පුද්ගලයෙකු වුවත් මේ කරන ලද ක්‍රියාව බරපතල වරදක් බැවින් ඊට එරෙහිව නීතිය ක්‍රියාවට නංවන්න ඕනේ. ඒ වගේම පුරාවිද්‍යාත්මක උරුමයක් සහිත සම්පත් ආරක්ෂා කර ගැනීම කෙරෙහි මීට වඩා වැඩි අවධානයක් යොමු විය යුතුයි.
ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය නව එකඟතාවයකට එළඹුණා. ගතානුගතික දේශපාලන ප්‍රවණතාවන් ඉක්මවා යමින් මෙම එකඟතාවන්ට පැමිණ තිබෙනවා. කිසිදු අවස්ථාවක වහප්බාදී අන්තවාදීන් මත යැපෙන රජයක පාර්ශ්වකරුවන් නොවන බවට වන ප්‍රතිඥාව මීට ඇතුළත් රණවිරුවන් ගෝලීය බෙදුම්වාදීන්ගෙන් තවදුරටත් රැකගැනීමද මෙම එකඟතාවට අයත්. ඇමරිකා බලව්‍යාප්තිවාදය සහ බටහිර අධිරාජ්‍යවාදයට එරෙහි සටනට නායකත්වය ලබා දීමද මෙම එකඟතාවන්ට ඇතුළත් වනවා. පක්ෂ දෙකේ නායකයන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලයන් මහතුරුන් මෙයට අත්සන් තැබුවා. සියලුම මහජන නියෝජිතයන් බැඳී ඉන්නවා ඒ 169ක ජනතාවගේ ජනතා අභිලාෂයන්ට ගරු කරමින් ප්‍රතිඥාවත් තම තමනුත් මේ රටේ පොදු ජනතාව හමුවේ තැබිය යුතුයි. එනි බැඳීමකින් යුතුව පත් වෙන මහජන නියෝජිතයන්ට මහජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් කැපවීමට කටයුතු කරන්න තියෙන හැකියාව සහ උවමනාව සාපේක්ෂ වශයෙන් වැඩි. ඒ නිසා තමයි අපි තීරණය කළේ මේ ගිවිසුමට අද එළඹෙන්න. අපිට වගකීමක් තියෙනවා අන්තවාදයේ පිටු දකින්න රටේ හැමත පොදු නීතියක් ගේන්න උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය සම්පත් විදේශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෑකළ දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතව සිටිනවා. ප්‍රදේශයේ සංවර්ධන හා ආර්ථික ගැටලු රැසක් පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙවර මහමැතිවරණයට තර්ක වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෑගල්ල දිස්ත්‍රික්කයේ සංචාරයකට එක්ව සිටිනවා. දැරණියගල සිරිසමන් මධ්‍ය මහාවිද්‍යාල ක්‍රීඩාංගණයේ හා දැරණියගල නගරයේ ළමා උද්‍යානයේ අසලදී ජනාධිපතිතුමා ජනතාව සමග සුහද කතාබහක නිරත වුණා. අතරමැදියන් හේතුවෙන් රබර් කර්මාන්තයේ නිරත වූවන්ට නිසි මිලක් නොලැබෙන බැවින් කර්මාන්තයේ නිරත පිරිස අඩු වී ඇති බවයි ජනතාව ජනාධිපතිතුමා සමග කියා සිටී. ගම්බිරි සතුළු කුළුබඩු නිෂ්පාදනයේ නිරත වූවන්ගේ ගැටලුද ජනාධිපතිතුමා වෙත මෙහිදී ඉදිරිපත් කෙරුණා. හිටපු රාජ්‍ය අමාත්‍ය කනක හිරත් හා අපේක්ෂක අජිත් ශාමින්ද යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේක්ෂක වයිජී පත්මසිරි මහතා රුවන්වැල්ල දෙහිඔබට මං සන්දියේ සංවිධානය කර තිබූ ජනහමුවට හා අපේක්ෂක එල්.එච්. සුදත් මංජුල මහතා රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ ඉදිරිපිට පොළොඹුහුමියේ සංවිධානය කර තිබූ ජනහමුවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. එහිදී රැස්ස සිටි ජනතාවකින් ජනාධිපතිතුමාට හිමිපුවී උණුසුම් පිළිගැනීමක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හඳුන්වා දුන් නව දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප්‍රශංසාව පළ කළ ජනතාව පෝස්ටර් භාවිත නොකර හා පරිසරය අපවිත්‍ර නොකර ගෙන යන මැතිවරණ ව්‍යාපාරය ඇගීමට ලක් කළා. මොරලිය ගංගබඩ මාර්ගය ඇතුළු අතුරු මාර්ග සංවර්ධනය හා පානීය ජල ගැටලුව පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කිරීමටයි ජනතාව මෙහිදී කටයුතු කළේ. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කඩිනමින් ආරම්භ කරන්නයි ජනාධිපතිතුමා හිටපු රාජ්‍ය අමාත්‍ය කනක හිරත් මහතාට උපදෙස් ලබා දුන්නා. දිස්ත්‍රික්කයේ උපාධිධාරීන්ගේ ගැටලු හා උපාධිධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම් කෙරෙහිද ජනාධිපතිතුමා අවධානය යොමු කළා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මුඩු ඉඩම් නැවත අස්වැද්දීම පිළිබඳවද ජනතාව ජනාධිපතිතුමා සමග සාකච්ඡා පැවැත්වුවා.
සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන කිතුල්ගල ආශ්‍රිතව උද්ගත වී ඇති ගැටලු කිහිපයකටද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු අතර මෙම ගැටලු නොපමාව निराකරණය කරන ලෙසයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රිනී වත්සලා ජනාධිරි පද්මසිරි මහත්මිය කිතුල්ගල හා දෙහිඔබිට සංවර්ධනයට අදාළ යෝජනාවලියක් ජනාධිපතිතුමා වෙත බාර දුන්නා මෙම අවස්ථාවට එක්ව සිටි පාසල් සිසුවෙකු තමා සිතුවම් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සේයාරුවක් එතුමා වෙත පිළිකන්වනු ලැබුවා හිටපු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා සහරාන් හෂීම් අඩපණ කිරීම සඳහා පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර දින ජනාධිපතිවරයාගෙන් විශේෂ අනුමැතියක් ලබා දෙන ලෙස තමන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළද ඒ සඳහා අවස්ථාවක් හිමු වියේ නැති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදන නිලධාරි වර්ණ ජයසුන්දර මහතා පවසනවා පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ස ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඔහු මේ බව අවධාරණය කළේ අප්‍රේල් 9 වෙනිදා පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සහරාන් හෂීම් පිළිබඳ දැඩි උනන්දුවකින් කතා කළද ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලද බුද්ධි තොරතුරු පිළිබඳ සාකච්ඡා කළේ නැති බවයි නියෝජ්‍ය පොලිස් ප්‍රති වරුණ ජයසුන්දර මහතා කියා සිටී කෙසේ වෙතත් නිලන්ත ජයවර්ධන මහතාට එවන විටත් ප්‍රහාරය පිළිබඳ ලැබී තිබූ බුද්ධි තොරතුරු එදින සාකච්ඡාවට බඳුන් කළේ නම් ඒකාබද්ධ මෙහෙයුමක් මගින් මෙම ප්‍රහාරයේ වැළැක්වීම සඳහා පැහැදිලි හැකියාවක් තිබූ බව ජයසුන්දර මහතා පැවසුවා පාස්කු ප්‍රහාරයේ එල්ලවන අවස්ථාවේ ත්‍රස්ත විමර්ශන අංශය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ විශේෂ කාර්ය බලකායේ වත්මන් අනදෙන නිලධාරීවරයායි ඔහු කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ දෙවැනි දිනටයි එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළේ නියෝජ්‍ය පොලිස් ප්‍රති නාලකද සිල්වා සිටියදී ත්‍රස්ත විමර්ශන කොට්ටාසය සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට 2018 වසරේ ජූලි මාස 9 වෙනිදා ලබාගත් විවෘත වරෙන්තුව ඔබගේ සමය තුලදී ක්‍රියාත්මක නොකළේ දෙයන්නයි ඊට පිළිතුරු දුන් ජයසුන්දර මහතා කියා සිටී අදාළ වරෙන්තුව ලබා ගැනීමෙන් පසු ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ නිලධාරීන් කාත්තන්කොඩි අක්‍රීපත්තු ආදී ප්‍රදේශ ආශ්‍රිතව අවස්ථා 8කදී පමණ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි කෙසේ වෙතත් පසුගිය වසරේ පෙබරවාරි 28 වෙනිදා සහරාන් හෂීම් සොයා කැකුණුගොල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසට ගිය අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් එම විමර්ශනයේ නිරත වන බැවින් එයින් ඉවත් වන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට දැනුම් දී තිබූ බව වරුණ ජයසුන්දර මහතා අනාවරණය කළා අප්‍රේල් 9 වෙනිදා පැවති බුද්ධි සමාලෝචන රැස්වීමට සාක්ෂිකරු සහභාගී වූයේ දැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළා තමන් වෙනත් රාජකාරියක් සඳහා එදින ආරක්ෂක අමාත්‍යාංශයට ගොස් සිටි අතර එහිදී එවකට පොලිස් ප්‍රතිපූජිත ජයසුන්දර මහතා තමන්ව එම රැස්වීමට කැඳවාගෙන ගිය බව වරුණ ජයසුන්දර මහතා සඳහන් කළා තමන් මීට පෙර කිසිදු අවස්ථාවක එම රැස්වීමට සහභාගී වී නොතිබූ බව ඔහු කියා සිටියා කෙසේ වෙතත් එම රැස්වීමේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සහරාන් හෂීම් පිළිබඳ අන් අයගේ අවධානය යොමු කිරීමට දැඩි උත්සාහයක් ගත් බවද ඔහු පැවසුවා ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබූ පසුබිමක සාක්ෂි කරුගත් ක්‍රියාමාර්ග කවරේදයි රජ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළා. තමන් මේ අවස්ථාවේදී ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ ස්ථානාධිපතිවරයා හා සහකාර පොලිස් අධිකාරිවරයා කැඳවා ලිඛිතව අනුගමනය කළ යුතු උපදෙස් ලබා දුන් බව සාක්ෂිකරු පැවසුවා. එමෙන්න හලාවත ප්‍රදේශයේ බුද්ධි නිලධාරියා ලවා වනාතවිල්ලෝ ප්‍රදේශයේ සහරාන් හෂීම් රැඳී සිටින්නේද යන්න පිළිබඳව සොයා බැලූ බවද වරුණ ජයසුන්දර මහතා පැවසුවා. එමෙන්ම සහරාන් හෂීම්ගේ Facebook ගිණුම අප්‍රේල් මාස 15 වෙනිදා වන විට අවහිර කරවා ගැනීමට තමන්ට හැකි වූ බවද ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අප්‍රේල් මාස 19 වෙනිදා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා කැළඹුණු ස්වභාවයකින් තමන්ට දුරකථන ඇමතුමක් ලබා දුන් බව සාක්ෂිකරු පැවසුවා. වරුණ කාත්තන්කුඩියේ සිදුවීමක් වෙලා. දන්නවද? පොලිසිය කියන්නේ ඒක අකුණක් කියලා. ඒත් ඒක අකුණක් වෙන්න බෑ. ඒක පිපිරීමක් යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා පැවසූ බවද සාක්ෂිකරු කියා සිටියා. එමෙන්ම මල්ලි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලොකු ඇටැක් එකක් කරන්න යන්නේ. යනුවෙන් පැවසීම හරහා නිලන්ත ජයවර්ධන දැඩි පීඩනයකින් පසු වූ බවද තමන්ට හැඟී ගිය බවද ජයසුන්දර මහතා පැවසුවා. කෙසේ වෙතත් එම තනතුරේ තිබූ සංකීර්ණ භාවයේ වටහාගත් තමන් සර් මට ජනාධිපතිතුමාගෙන් අවසර අරන් දෙන්න. ඔබතුමාට පුළුවන් නම් මට STF කණ්ඩායමක් අරන් දෙන්න. මම සහරාන්ව අඩපණ කරන්නම් යනුවෙන් ඉල්ලීමක් කළද ඒට පිළිතුරක් ලැබුණේ නැති බව වරුණ ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.
ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විශේෂ ලේඛනයක් කෙරෙහි සාක්ෂිකරුගේ අවධානය යොමු කළා. එසේ යොමු කරමින් 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2019 වසරේ මැයි මාසයේ දක්වා නැගෙනහිර පළාතේ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි නිලධාරීන් රාජකාරී සඳහා යොදවා තිබුණේදයි ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු කියා සිටියේ තමන් පොලිස් විශේෂ කාර්ය බලකයි බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස සිටි කාලය තුලදී නැගෙනහිර ප්‍රදේශය තුල වර්ධනය වෙමින් තිබූ අන්තවාදයේ නිසාම කලවංචි කුඩි සහ ආරුගම්බේ ප්‍රදේශවල විශේෂ කඳවුරු දෙකක් පිහිටුවා බුද්ධි නිලධාරීන් 13 දෙනෙකු පමණ එම ප්‍රදේශයට යොදවා තිබූ බවයි. කෙසේ වෙතත් 2018 වසරේ ඔක්තෝබර් මාසයේ වන විට එවකට පොලිස් විශේෂ කාර්ය බලකයි අනදෙන නිලධාරී එම් ආර් ලතීෆ් මහතා මෙම නිලධාරීන් බුද්ධි රාජකාරිවලින් ඉවත් කර එම කඳවුරු දෙක සම්පූර්ණයෙන්ම අක්‍රීය කළ බව වරුණ ජයසුන්දර මහතා සාක්ෂි දෙමින් කියා සිටියා. එබැවින් 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට පාස්කු ප්‍රහාරයේ එල්ලවන කාල වකවානුව දක්වා පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි නිලධාරීන් නැගෙනහිර ප්‍රදේශයේ ආවේශන රාජකාරිවල නිරතව නොමැති බැවින් එම ප්‍රදේශයෙන් සතිපතා බුද්ධි තොරතුරු වාර්තා වීමක් සිදු වූයේ නැති බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. තංගල්ල එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක දිනේෂ් කුමාර මහතාගේ රියදුරට පහර දී තුවාල සිදු කර තිබෙනවා. දිනේෂ් කුමාර මහතාගේ නිවස ඉදිරිපිට කාර්යාලය අසලදී මෙම පහර දීම සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. රියදුරට පහර දුන් පිරිස තම වෑන් රථයටද අලබහන සිදු කර ඇති බව දිනේෂ් කුමාර මහතා පවසනවා. තුවාලකරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ප්‍රහාර එල්ලවන ආකාරය CCTV කැමරාවලද සටහන්ව තිබෙනවා. සමග ජනබලවේගයේ අපේක්ෂක දිලීප් වේදාරච්චි මහතාගේ ආධාරකරුවන් පිරිසක් මෙම පහර දීම සිදු කළ බවට දිනේෂ් කුමාර මහතා චෝදනා කරනවා. මම දිලීප් වේදාරච්චි මහතාගෙන් කාර්ය මණ්ඩලයෙන් ඉවත් වුණ දා සිට මට තිබුණ බලපෑම් තර්ජන මගේ දේශපාලන වැඩ කටයුතු දැන් මේ මෑතක සතියක විඳන කාලයකද කරගෙන යනවා. තංගල්ල ආසන සහ දිස්ත්‍රික්ක යන කටයුතු දැන් මේක කොහොමද පටන් ගන්නතර පස්සේ මේගොල්ලන්ට මේක බොහොම බලන් ඉන්න බෑ. ඌට පටන් ගත්ත දවසේ ඉඳලම මට මේක හරි මෙහෙම බලපෑම් තියෙන බව මටත් ආරංචි ආවා. මගේ හිතවතුන් මට කිව්වා මෙන්න මෙහෙමයි තැන් තැන් වල කියලා තියෙනවා, මට පහර දෙනවා, මේ මෙහෙම කරනවා කියලා. පැහැදිලිව මේක දේශපාලන ක්‍රියාවලියක්. මේ සම්බන්ධයෙන් දිලීප් වේදාරච්චි මහතාගෙන් අප විමසීමක් කළා. දිනේෂ් මහත්තයාගේ රියදුරා වාහනේට අඟට කපල් පාරලා මම කකුල් දෙක උඩින් වාහනේ ගිහිලා තියෙනවා. මාපට ඇඟිලි දෙකම තුවාලලා තියෙනවා. ඒ දෙන්නේ ස්පිරිටාලේ ඉන්නවා. ඒ වාහනේ ගිහිලා ගෙදර ගාව නැත්තුම කාර්යාල ගාව නැත්තුම මුන්දෙන් අම්බල ගිහිලා ඩ්‍රයිවර්ට ගහලා තියෙනවා. ඉතින් යට කරගෙන යාම මිනිස්සු ගහන්න නැතු. ඉතින් මම නම් අනුමත කරන්නේ නැහැ. නමුත් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න මම ඉඳ තියන්නේ නැහැ. මම ගොම සමාදාන කරලා ඒක ප්‍රශ්නේ අපේ ගොඩවලේ පාක්ෂික නිසා ගොඩවලේ කණ්ඩායම නිසා මම ඒ දේ සමාදාන කරන්න මම කටයුතු කරලා තියෙනවා. එච්චරයි. දිලිරේ දෙහෙම දෙයක් තව සිද්ධ වෙන්නේ නැති වෙන මම කාර්ත උපදෙස් දීලා තියෙනවා. තංගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. බලයට පත්වන ආණ්ඩු වලට අවශ්‍ය ආකාරයට සංවර්ධන ව්‍යාපෘති අඩාල නොවිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ ගම් සභා හන්දිය ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. වරාය නගර ව්‍යාපෘතිය අතරමඟ නතර කර දමා එම ව්‍යාපෘතිය ආරම්භ කළ අයගෙන් පිළිගැනීමට යහපාලන රජය ක්‍රියා කළ ආකාරය අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. රටක් දියුණු කිරීමට නම් යටතල පහසුකම් වැඩි දියුණු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. 2005 බලයට ආවම අපේ රටේ තිබිච්ච අවුරුදු 30ක යුද්ධය අපි අවසන් කරා. ඊට පස්සේ තිබුණ අපිට ලොකු අභියෝගයක් රට වැටිච්ච රට නැත ගොඩනගා සංවර්ධනය කරා. උතුරු නැගෙනහිරත් එක්ක ඒ අනුව අපි උතුරු නැගෙනහිරත් එක්කම මුළු රටම සංවර්ධනය කිරීමේ වැඩ ආරම්භ කළා. උතුරේ ලයිට් තිබුණේ නැහැ, ගන්න පාරක් තිබුණේ නැහැ, හරි අකාර විශ්වවිද්‍යාලය අපවෘත කරලා, පාසල් විවෘත කරලා, අලුත් ගොඩනැගිලි, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස, දිසාපති කාර්යාල, අඩංගු පුස්තකාලය මේවා ඔක්කොම නැවත ගොඩනගලා අපි උතුරත් නැගෙනහිරත් දකුණත් බටහිරත් කන්ද උඩ රටත් අපි සංවර්ධනය. අපි වරායක් ඇදුවා, ගුවන් තොටුපළක් ඇදුවා, කොළඹ වරාය සහ කොළඹ ගුවන් තොටුපළ අපි යා කරා හම්බන්තොටට අධිවේගී මාර්ගයක් තුලින්. දැන් ඒ අධිවේගී මාර්ගය නුවරට යනවා, ඒ අධිවේගී මාර්ගය දඹුල්ලට යනවා. මේ ආදි වශයෙන් රට පුරා අධිවේගී මාර්ගවල ලංකාව වඩාත් වේගවත් සංවර්ධනයක් ඇති කිරීම සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් ලබා දුන්නු. ඒ එකම අපි මේ කොළඹ සංවර්ධනයත් ඇති වුණා. නව නගරයක් හදනවා කොළඹ. ඒ නව නගරය විශාල රැකියා අවස්ථාවන් ඇති කරන නගරයක්. ඒ නගරය අද අපි හිටියනම් මෙලාට හදලා ඉවරයි. ආණ්ඩුව එනවා, ආණ්ඩුව යනවා. ඒක ආණ්ඩුවක් හොඳ වැඩක් කරා නම් ඒ ආණ්ඩුවේ හොඳ වැඩේ ඉදිරියට ගෙන යෑම තමයි අනිත් ආණ්ඩුවෙන් කරන්න ඕන. නමුත් මේ අය ආණ්ඩුවක් ආවා
අපිව පෙරළුවා පෙරලා ඉවර වෙලා අපි කරපු වැඩ ඔක්කොම නතර කරලා අවුරුදු දෙකමාරක් බලාගෙන හිටියා පලි ගැනීම හැර වෙන දෙයක් කරේ නැහැ මේ අවුරුදු හතරෙදි රට සංවර්ධනය වුණා නෙවෙයි ආපස්සට ගියා නුත් ව්‍යාපාර කෙරුණා මේ වරාය විකුණනවා ඒකට හොඳ මේක විකුණ ගත්ත අය හොඳ කුට්ටි ගහන ගත්තා මම නම් කියන්නේ නැහැ අද ඒකේ ආදායම පිටරටට යන්නේ අපි කරපු සංවර්ධන කටයුතු ඔක්කොම අතරමඟ නතර කරලා දාලා ඔවුන් අපෙන් පලි ගත්ත නෙවෙයි අත් වශයෙන්ම මේ රටේ ජනතාවගෙන් උයි පලි ගත්ත. ඒ නිසා අපිට තියෙනවා අපේ වගකීමක් ඔබේ දරුවට අයිති දේ අවුරුදු 5කට බලේ අරගෙන ඇවිල්ලා අවුරුදු 200කට පස්සේ පිදෙන දරුවක් නායක කරලා තමයි පහුගිය අවුරුදු 5ේදී කටයුතු කරලා තියෙන්නේ. ඔවුන්ට අයිති දේපල මේවා. ඔවුන් වෙනුවෙන් හදපු දේපල. ඒ දේපල විකිණීමට කිසිම අයිතියක් ආණ්ඩුවට තිබුණේ නැහැ. ඒ නිසා මේවා පිළිබඳව හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා. අපිට විශේෂයෙන්ම අපේ උපන් බිම වෙනුවෙන් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රිය අද්මිරාල් සරත් වීරසේකර මහතායි ජනහමුව සන්නිධාන කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීල් පීරිස් මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගී වුණා. ඉන්දිය සාගර කලාපයට ඇත් රටවල වැඩිමන ජනගහණයට අවශ්‍ය ආහාර නිෂ්පාදනයට ගොවීන් ශක්තිමත් කිරීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ අරමුණෙන් අනුරාධපුරයේදී පැවැත්වුණු ජනහමුවකට එක් පිමිනුයි රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ. කණ්ඩායම් නායක කස්තුරි අනුරාධ නායක මහතා එය සම්නිධාන කර තිබුණා. මේ ඡන්දෙදී ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කරලා තියෙන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ පමණයි කියලා අපි කියන්න කැමතියි. මූණ දෙන කොරෝනා පාලනය කරන්නටත්, gedara aarthikaye diunu karannටත් UNP.LK කියවන්න මම දන්නේ අපේක්ෂ මහත්තු ඔක්කොම කියවල තියනවා. UNP+LK එකේ තිබෙන්නේ නව කෘෂි ආර්ථිකයකින් රට ගොඩ ගන්න. Taman දැන් ණය වෙලා තියෙනම් ගොවිනා ඒවා ගැන ප්‍රශ්නයක් නැහැ. අපි විශාල සමාගම්වල ණයත් දැනට එකතු කරන්නේ නැත්නම් මේවත් එකතු කරන්නේ නැතු විමුක්තරයි තියෙන්නේ. 3 wheeler එකක් අරගන්න. අපි කිව්වා 3 wheeler ආපහු ගන්න ඉඩ දෙන්නේ නැහැ. තිය සමාගම් වලටත් මුදල් ගෙවන්න තියෙන අපි ආදාය දෙන්න කියලා සමාගම. ඒක වඩා හොඳයි ටීවී එක අල්ලගත්ත කියලා සල්ලි එන්නේ නැහැ. ටීවී එක දිහා බලාගෙන ඉන්න ඕනේ හැමදාම හොද හොද. මොකද අපි පාර්ලිමේන්තුවේ ගිහින් යහපාලනය ඇති කරලා උගක් වැඩ කටයුතු කරාට අපි ආගේ හැසිරීම කැමතියි. රූපවාහිනී නාලිකාව දැක්කදී වගකීමෙන් වැඩ කරේ නැහැ. දෙපැත්තම එපා වුණා. එකක් මතක තියා රට බේරා ගන්න පුළුවන්, gedara aarthike බේරන්න පුළුවන්, ඔබේ අතට මුදල් දාන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි. හරියටම හරි කුළු බඩු අපිට රස රැල්ල මැගි චිකන් නූඩල්ස් from Nestle. සමගි ජන බලවේගයේ බලයට ආපසු සියලු දෙනාට පිරිසිදු පානීය ජලය ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කැබිතිගුල්ලේ ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහායි මෙම ජන හමුව සංවිධානය කර තිබුණේ. මැදවච්චිය මැතිවරණ කොට්ටාසේ පදවිය කැබිතිගුල්ලෑව මැදවච්චිය රඹා මේ යනාදී කොට්ටාස නියෝජනය කරමින් තමුන්නාන්සේලාගේ සෞඛ්‍ය පද්ධතිය රෝහල් පද්ධතිය වැඩි දියුණු කරලා මැදවච්චිය මැතිවරණ කොට්ටාසේට අංග සම්පූර්ණ ප්‍රධාන මූලික රෝහලක් ලබා දෙන්නට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. තමුන්නාන්සේලාගේ ජන ජීවිතය සුඛිත මුදිත කරන්නට ආරක්ෂා කරන්නට දරු පරපුරේ අනාගතය සුරක්ෂා කරන්නට අපි කැප වෙනවායි කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ඒ වගේම අපේ ප්‍රධාන අරමුණක් වන්නේ රටටම 100%ක් ආවරණය වන ආකාරයට ජල සම්පාදනයෙන් ලබා දෙන පිරිසිදු පානීය නල ජලය ලබා දීම. පැහැදිලිවම කියන්න කැමති අපි පිරිසිදු පානීය නල ජලයට අනිවාර්ය ප්‍රමුඛතාවය ලබා දෙනවායි කියන එක. රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරගැනීමේ අරගලයක තමන් නිරතව සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජන බලවේගයෙන් තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් බොරලැස්ගමුව රත්නපිටියේදී පැවැත්ුණා. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එයට එම පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයන් කිහිප දෙනෙකුද එක්ව සිටියා.
අපිට තිබෙන අපේ රටේ නිදහස පිළිබඳ ස්වරිභාවය පිළිබඳ නව අරගලයක් තිබෙන. ඒ අරගලයේ ප්‍රමුඛතම කාර්යභාරය තමයි අපේ රටේ ආර්ථිකයේ නව මාවතකට යොමු කළේ. අපි විශ්වාස කරනවා අපේ රටේ පිහිටීම, අපේ රටේ ස්වභාවික සම්පත්, අපේ රටේ මානව සම්පත් ඉතා හොඳින් කළමනාකරණය කරලා දැක්මක් සහිත වැඩපිළිවෙළක් හදුවොත් මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ පිළිබඳ පිපාසයක් අපිට තියෙනවා. මේ රට ගොඩනැගීම පිළිබඳ අපේ දුව දරුවන්ට ජීවත් වෙන්න පුළුවන් රාජ්‍යයක් නිර්මාණය කිරීමේ පිපාසාවකින් අපි පිළිගන්නවා. මේ රටේ සමාජ අපරාධ පිටපත තියෙන ප්‍රධානතම දේ තමයි නීතිය සහ විධානය ආධිපත්‍ය බිඳවැටීම. ලෝකෙ කිසිදු රටක් ඉස්සරහට යන්නේ නීතිය කඩාවැටිලා. ලෝකෙ කිසිදු රටක් ඉස්සරහට යන්නේ එක් මිනිසෙක් තව මිනිසෙකුට ගරු කරන සමාජයක් නිර්මාණය කිරීමකින් තොරව. මහමැතිවරණයට දින ලං වෙද්දී දේශපාලන වේදිකාවේ උණුසුම් කතා බහ වැඩි වෙමින් පවතිනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතින් දැකූ අදහස් ඇතුළත් 2020 ජනමතය දැන් අද පාඩු ලබන වැවිලි ශේෂ්ත්‍රයේ සමාගම් සතුව තිබෙන ඉඩකඩම් ඒවැය වැඩ කරන කම්කරුවන්ට අයිතිය ලබා දීමේ වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා. අපේ රටේ ආර්ථිකයේ තම වැදගත් තමන්ට කියලා අයිතියක් තිබීම. ඉතින් හිමිකාරත්වය උන්ට දීලා ඔවුන්ටත් අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ලබා දීම තමයි මේ යෝජනාවේ අරමුණ. මෙව්වා මේ ඡන්ද ගන්න වතුකම්කරුවෝ රවට්ටන්න කියන සීනි බෝල කතානේ ඕන කෙනෙකුට තේරෙනවනේ. වතුකම්කරුවෝ මෙයාගේ ගැටවලට අහුවි කියලා හිතේ තියාගෙන මේ වගේ කතා කරපුවාම ඇත්තටම එයාගේ බොළඳකම අවස්ථාවාදී දේශපාලනය තමයි මේකෙන් පිළිබිඹු වෙන්නේ. සෞඛ්‍ය නීති අරව මේවරකගෙන ඡන්ද කරන්න බෑ. ඒ නිසා තමයි අපි කිව්වේ මේ වෙලාවේ ඡන්දයක් කරන්න බෑ. ඡන්දේ කල් දාන්න. ඡන්දේ කල් දාලා මේ වෙලාවේ ජීවිත ආරක්ෂා කරගන්න කියලා අපි එදා කිව්වේ. සජිත් මහත්තයා රැලි ගැන කතා කරනවා. එයා කියනවා කොරෝනා රැල්ලක් එනවලු. දැන් හරි එයාට ඕන කරලා තිනවා කොහොම හරි මේ පස්වෙන්දාට ඉස්සලා කොරෝනා රැල්ලක් බිහි කරගන්න. සජිත් මහත්තයෝ එක කොරෝනා රැල්ලක්වත් එන්නේ නැහැ. හැබැයි පස්වෙන්දාට එනව රැල්ලක් ජන රැල්ලක්. ඒ ජන රැල්ල තමයි පොහොට්ටුවට එන ජන රැල්ල. අන්නේ ජන රැල්ල ආවට පස්සේ සජිත් මහත්තයාට කොරෝනා කෙසේ වෙතත් තුන සන්නිපාතය නම් හැදෙනවා. සියලු දේශපාලන පක්ෂ සෞඛ්‍යංශ වලින් ලබා දෙන උපදෙස් අනුගමනය කරනවා නම් ගැටලුවක් නොවි ඡන්දය පවත්වා ගන්න තාම පුළුවන්. ඒ නිසා ඡන්දය තවදුරටත් කල් දමනවාට අපේ එකඟතාවයක් නැහැ. පුළුවන් නම් අපි කියන්නේ කලින් තියන්න කියලා. මේ ඡන්දයේදී මාලිමාවට කතරයක් ගැහුවා කියලා කියන්නේ හරියට විශාල පොලියක් එන ෆික්ස් ඩිපොසිට් එකක් දාගත්තා වගේ වැඩක්. බලන් ඉඳද්දි පොලිය වැඩි වෙනවා. දැන් බොහොම පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ එකම නායකයා ආදරණීය නායකයා සජිත් ප්‍රේමදාස. අද වෙනකොට අලිය ලකුණෙන් ඡන්ද ඉල්ලන අය මිසක් ඡන්ද දෙන පිරිසක් නැහැ. ඔබ රටේ ශක්තිය රටේ අනාගතය බාර ගන්න ආර්ථික සැලැස්මක් වැඩපිළිවෙලක් තිබෙන දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණයි. ඒක වෙනත් කෙනෙකුට කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති හැටියට අවුරුදු 4 මාරක් ආර්ථිකයක් හදන්න එතුමාට බැරි වෙච්ච නිසානේ දැන් ජනතාව එතුමා ප්‍රතික්ෂේප කරේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාට ආර්ථිකය හදන්න හැකියාවක් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයා ආර්ථිකය හදන්න වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් එතුමාට හැකියාවක් තියෙනවා. මම දැක්කා ගෑස් සිලින්ඩර් පක්ෂයේ නායකතුමා කියනවා ගෙදර ආර්ථිකය හදන්න සෑම ගෙදරකටම රුපියල් 20,000ක් ලබා දෙනවා කියලා. මම දන්නේ එතුමා ඕලෙල්ලත් පාස් වෙලාද කියලා සැකයක් තිබුණා ඒ ගාන කියනකොට. ඒ ගෑස් සිලින්ඩරේ නායකයා කියන විදිහට 20,000ක් දුන්නොත් බිලියන 1,440ම දෙන්න ඕන. ඒ නිසා එහෙම නෙමෙයි අපි පැහැදිලිව කියලා තියෙනවා 10,000ක් ලබා දෙනවා රැකියා අහිමි වෙන අයට. ඊට අමතරව ආර්ථික අපහසුතා තියෙන පවුල් වලට අපි රුපියල් 10,000ක් ලබා දෙනවා. ඒක හැබැයි ඒක කොහොමද කරන්නේ කියන කාරණේත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. මේරට පසුගිය වසර 4 මාර ඇතුලේ 6.8 දීච ආර්ථික වර්ධන වේගය 3.5ට කඩාගෙන වැටුවා. ආර්ථිකයේ 4 ගාතෙන් වට්ටපු වික්‍රමසිංහ මහත්තයත් සජිත් ප්‍රේමදාස මහත්තයත් ඇවිල්ලා මේ ආර්ථිකයේ නංවා සිටීම ගැන කතා කරනවා. කතා කරන්න පුළුවන් මේව විහිළුනේ. සජිත් ප්‍රේමදාස මහත්තයට ජනාධිපතිවරණයෙන් පස්සේ හම්බන්තොටේ ඇඩ්‍රස් එක නැති වුණා. මේ මහමැතිවරණයෙන් පස්සේ සජිත් ප්‍රේමදාසට කොළඹ ඇඩ්‍රස් එකක් නැති වෙනවා. ඇඩ්‍රස් එක දාන්න වෙන තූත්තුකුඩිය තමයි යාට. 6 වෙනිදා පස්සේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙච්ච ගමන් අපි කරන්නේ අපිට නැති වෙච්ච අලියාව ගන්නවා, අපිට නැති වෙච්ච සිලිකොත ගන්නවා. අපි එතන ඉඳලායි වැඩ පටන් ගන්න කියලා මම මේ අවස්ථාව වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා. දීර්ඝකාර දේශපාලනයක්, පාවා දෙන දේශපාලනයක්, වංචනික දේශපාලනයක්, බැංකු හොරු ඉන්න දේශපාලනයක්, රට බෙදෙන දේශපාලනයක්, සාසනයට ජාතියට විරුද්ධ දේශපාලනයක්, දුරකථන ලාංඡනය යටතේ තරඟ කරන සමගි ජන බලවේගයේ නැහැ. අද මේ රටේ විපක්ෂයක් නැහැ. අද විපක්ෂයට දෙන ඡන්දයක් කියන්නේ අහක දාන ඡන්දයක්. එක්සත් ජාතික පක්ෂයේ ඇති වෙලා තිබෙන කැඩීම බිඳීම දියවී යාම නිසා එක්සත් ජාතික පක්ෂයෙන් බරපතල විදිහට අද අපිට සහයෝගය දෙන්න එකතු වෙනවා. මට අපේ ගෙදර උදේ වරුවටයි
රෑවිලයි වැඩිපුර කාලය ගත වෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයින් ගෙදර එන අයත් එක්ක කතා කරන්න. ගම්මාන වලින් බස් පිටින් එන්නේ එක්සත් ජාතික පාක්ෂිකව මාව හම්බෙන්න හැමතැනින්ම. ඒ අය අපි ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා බාර ගන්නවා. එක්සත් ජාතික පාක්ෂීන්ට හොඳ පුරුද්දකුත් තියෙනවා මට ඡන්දෙ දීලා 2015 මාව ජනාධිපති කරන්න. ඔය අලුත කසාදයක් බැන්දම මදු සමේ කාලය හොඳයි. පෙම් බස් දොඩනවා ඇඟේ දැවටි දැවටි වෙලි වෙලි ඉන්නවා කවනවා පොනවා සතුටින් කතා කරනවා අන්නේ වගේ තමයි ඡන්දයක් දිනපු ගමන් ආණ්ඩුවත් ඡන්දෙන් දිනුවට පස්සේ මැති අමතුරු ජනාධිපතිතුරු සතුටින් ඉන්නවා ජනතාව ගාවට එනවා රස්සා දෙන්න බලනවා බඩු මිල අඩු කරනවා සහන ටිකක් දෙනවා පෝර ටික නිසි වෙලාවට දෙනවා අලුත් එහෙම තමයි හැබැයි ආණ්ඩුව පරණ වෙන්න අවුරුද්ද දෙක යනකොට මිනිස්සු බනින්න පටන් ගන්න විපක්ෂය බංකොලොත් වෙලා ගිහින් ඒ නිසා අපේ ජයග්‍රහණය මින් පෙර නොවූ ජයග්‍රහණයක් වෙනවා ඇති ජේ.ආර්. ජයවර්ධන එදා අටවපු උගුල් ඔව් පදනම් කරගත්තු ව්‍යවස්ථාව කුඩුපට්ටම් කරගෙන ඉදිරියට යන ජනතා බලවේගයක් අපි මේ රටේ මේ ඡන්දයෙන් මතු කරගත යුතු බවයි මගේ විශ්වාසය ඉදිරි වසර පහ තුල ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට විසඳීමට ඇති ගැටලු පිළිබඳ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කරුණු හෙළි කළා. ඒ පෞර විද්වත් වෘත්තියන්ගේ සංවිධානය පොල්ගහවිලදී පැවැත්වූ සම්මන්ත්‍රණයකදී. පෞර සංවිධානයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සම්මන්ත්‍රණයට එක්ව සිටියා. බෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යංශ ලේකම් අනුර සිරිවර්ධන මහතා. පාරවල් නැති තැන්වල පාරවල් හැදුණා අධිවේගී මාර්ග පද්ධතියක් ඇති වුණා තවත් ජාත්‍යන්තර ගුවන් තුඩුකොළක් මත්තල ඇති වුණා තවත් ප්‍රධාන පෙළේ වරායක් හම්බන්තොට ඇති වුණා මේ බොහොමයක් සංවර්ධන කටයුතු කරේ ඔබට හොඳට මතකයි ත්‍රස්තවාදය වැඩපවත්වන්න යුද්ධයකුත් කරන අතරේ මේ රටේ සිටින ඕනෑම දරුවෙකුට පවා තේරෙනවා 2015 ජනවාරි 9 ඉඳලා 2019 අග දක්වා මේ රට වැටුණු තත්ත්වය. මහින්ද රාජපක්ෂ රජතුමාට සහ ගෝඨාභය රාජපක්ෂතුමාට අලුත් ප්‍රශ්න තියෙනවා. මම එක දෙයක් කියන්නම්. ඒ ප්‍රශ්න විසඳන. 2025 දී කවුරු හරි මෙතනට ඇවිල්ලා කියන්නේ නැහැ අපි ජල ප්‍රශ්නේ විසඳනවා. එහෙනම් අපිට ඡන්දෙ දෙන්න. අපි අලිමිනිස් ගැටුම විසඳනවා අපිට ඡන්දෙ දෙන්න. අපි පාතාලයේ ප්‍රශ්න විසඳනවා අපිට ඡන්දෙ දෙන්න. අපි කුඩු ප්‍රශ්නේ විසඳනවා අපිට ඡන්දෙ දෙන්න කියලා කියන්න බැරි වෙන විදිහට තමයි ඊළඟ අවුරුදු පහ මේ රට පාලනය වෙන්නේ. මේ සමගින් ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්නවා. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න.